සොයාමගේදු පසුම බලා පෙරට යන්න නැතත් කවුරු නිසල පොළොව ඇතයි මට හේත් මගේදු නුඹගේ ලෝකෙ ළඟයි එන්නේ සැනකින් අසුරු හරි එහෙනම් අපි දෙන්න ගිහින් අනිත් කාමර ටික ලෑස්ති කරමියා පොඩ්ඩක් අහගන්න අපි පොඩ්ඩක් කතා කරමු මම හිතුවා කපටි ගෑණියෙක් කියලා ඔයා කැමතිද අර අනික් කෙල්ල ටික මෙතනට එනවට එයාලා මෙහෙට ආව ගමන් ඔයාව තමයි මුලින්ම එළියට ඇදලා දාන්නේ දන්නවද කතාව නම් ඇත්ත තමයි ඒත් ඔය කියන දේවල් සිද්ධ වෙන්නේ නැහැ මං එයාලා කවුද කියලා හොඳට දන්නවා මෙතන එයාලට කොහොමත් හොඳ වැඩි එහෙනම් එයාලා මෙතෙන්ට එන්නේ නැහැ මේ සේරව විශ්වාස කරන්න ඇත්තමද ඔව් මං දන්නවනේ එයාලගෙන මම වැරදි දෙයක් කියන්නේ නැහැ එයාලා හරිම හිතුවක්කාර ළමයි දන්නවද මෙරාල්ට සල්ලි හම්බෙච්ච වෙලාවෙදිත් මෙරාල් ලෑස්තිුනේ එයාලා සහෝදරයෝ වගේ පිළිගන්න ඒත් එයාලා සත පහක්වත් ගත්තේ නැහැ එයාලා එහෙම කට්ටියක් සල්ලි ගැන කිසි අගයක් නැහැ එහෙමද ඔව් ඒකත් හොඳයි හරි එහෙනම් හරි ලස්සන අවුට්ෆිට් එකක් හොඳ නිවුස් එකක් පැක් කරලා නම් ඉවරයි හැමදේම දාලා යන්නේක හොඳ වුණාට මට මගේ ඇඳ නැතුව පාළුයි වගේ ඇයියේ මෙරා අපි අනේකට වා සතුටින් හිටියේ අනේ මන්ද සිම්රේ මට අමුත්තක් දැනෙනවා වගේ මමත් ඔයා වගේ වෙන්න යනවද කොහෙද මම සතුටින් ඉන්නේ අපි අනේක ගැන දැන් මට කිසිම දුකක් නැහැ ළමයිනේ මම ඔයාලට තේ හදාගෙන ආවා මෆින් ටිකකුත් ඇදුවා උණුවෙන් තියෙනවා අනේ මගේ හෙඩියේ මට ඔයා නැතුව නම් ගොඩක් පාළු දැනේ මටත් ඒ විදිහටම දැනේවි ඒත් ඔයාලට හොඳක් වෙනවනේ ඒ ගැන හිතල සතුටු වෙනවා මේ ගොඩක් කල් හිටියනේ ඒ හැම දෙෙම තියෙනවා හෙටි අන්ටි මාවත් බදා ගන්න අපි හෙදි වානතු මොකද කරන්නේ අනේ දැන් ඔහ අඬන්න හදන්න එපා එහෙම වුණොත් දැන් මටත් ඇඬේ හොඳට වැඩ කරන්න හොඳ ජොබ් එකක් හොයාගන්න සුදුසුකමක් නැති අයට අණ දෙන්න තියන්න එපා එහෙම වුණොත් ඔයාලට සැනසීම ඉන්න පුළුවන් හෙඩි ආන්ටි ඔයත් මෙහෙට වෙලා පරිස්සමෙන් ඉන්න හරිද අපි සැරින් සැරේ ඇවිල්ලා ඔයාව බලලා යන්න අව දාලා යන්න ඔයන් දෙක ඉන්නෝ මම දන්නෝ අනේන් හරි 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 ඉඳ ගන්න කන්න ඔයාලගේ මෆින් ටික ඒව දැන් සීතල වේවි තේකත් බොන්න ඔයත් ඉඳ ගන්නක හරි ඉන්ස්පෙක්ටර් දැනගන්න පුළුවන් දයිමාව මෙහෙම තියාගෙන ඉන්නේ කියලා. අනික මම කිසිම වැරද්දක් කරලා නැහනේ. ඔයා දන්නවනේ දෙම්රේ මැරුණා කියලා. ඔව් මම දන්නවා. එයා අපේ අසල්වාසියගේ පුතා. ඇත්තටම මට පුදුම විදිහට දුක හිතුණා. මම විතරක් නෙමෙයි අපි හැමෝම දුක් වුණා. මං අහන්නේ ඒ වගේ දෙයක් මේ පොඩි දරුවෙක්ට කරන නරුමයා මොකද?
එන්න තැනක සනසිමින් ඉන්න ඕනේ. ෆයිසල්. ඔයා දන්නවද ළමයාගේ මරණයට හේතුව මොකක්ද කියලා? මං කොහොමද ඒක දන්නේ? හැමතැනම මන්දමානසික මිනිස්සු. අනිවාර්යයෙන්ම මේ එහෙම පිස්සෙක්ගේ වැඩක්. ඇයි මගෙන් මේ විදිහට ඔයාලා ප්‍රශ්න කරන්නේ? ළමයාගේ බොඩි එක හම්බුනේ කැලෑවේ තිබිලා. මාර වැඩේ කියන්නේ වාගේ කායක තිබුණෙත් එතනමයි. අපි ළඟ ඒකට සාක්ෂිත් තියෙනවා. මට ඕනනම් ඔයාට ඒව පෙන්වන්න පුළුවන්. මගේ කාර් එක කැලයක් ගාව. ඒක ඇත්ත තමයි ඉන්ස්පෙක්ටර්. මම මගේ යාළුව ටිකත් එක්ක එහෙට ගියානේ පික්නික් එකකට ටිකක් ඇවිදලා එන්න කියලා. ඒක අමතක වෙලාම ගියානේ. විශ්වාස කරන්න මම මේ කිසිම දෙයක් ගැන දන්නේ නැහැ. ඔයා ෆයිසල්ව මුණ ගැහින්න අරගෙන කොච්චර කල් වෙනවද? අනේ මන්දා. එයා අපේ අසල්වාසී විතරයි. ඔයාලා පවුල් විදිහට සාමාන්‍ය එකතු වෙනවද? නෑ. එහෙම නෑ. නිකන් අපි දැක්කොත් හලෝ කියනවා විතරමයි. අනේ ඒක මරුනේ. ඒක මේ නිකම්ම නිකන් හෙලව එකක් නම් එයා මොකටද නිතරම ඔගලන් ගෙදර යන්නේ ඉන්නේ? බලන්න. ඔගලගේ නේබ කෙනෙක් අපිට සාක්ෂි දුන්නා ඔයාලා මුණ ගැහෙනවා කියලා. ඔව බොරු කතා. අපහාස කරන්න කියන කතා. මට මේ කිසිම දෙයක් එක කිසිම සම්බන්ධයක් නැහැ. මං කසාද බැඳපු මිනිහෙක් ඉන්ස්පෙක්ටර්. මට දරුවෙක් බිරිඳක් ඉන්නවා. එහෙම එකේ මම මොකටද දෙයක් එක්ක ඉන්නේ? මට දියුර්ලා කියන්න පුළුවන්. මං කවදාවත් ඒ ගෙදරට ගිහින් නැහැ කියලා. අනික මම මොකටද ඒ වගේ බාලතයක් කරන්නේ? මං බාගෙට මෙරිලා ඉන්න වෙලාවේ ඇයි ඔයාලා මගේ මේ වගේ ප්‍රශ්න අහන්නේ? එයාලා මගේ දරුවව මරලා කැලේ දාලා ගියා. ඇයි මෙහෙම මගේ ප්‍රශ්න කරන්නේ? වාගේ පුතාව මරලා නෙමෙයි කැලේ දාලා ගිහලා තිබ්බේ. කැලේ ඇතුලේ දාලා යති තියා පණ පිටින් හිටියේ. මොකක්? ඒ කියන්නේ එයා පණ පිටින් ඉඳලා තියනවද? එයාගේ ඔළුව හරිම තදින් තුවාල වෙලා තිබුණා. එහෙමම තමයි එයාව දාලා ගිහලා තිබුණේ. එයාගේ මරණයට හේතුව සීතලයි බඩගින්නයි. එයාව බේරගන්න හොඳටම අවස්ථාව තියෙද්දිත් කිසිම අනුකම්පාවක් නැති විදිහටයි දාලා ගිහලා තිබ්බේ. මට එයා එහෙම දෙයක් කිව්වනේ. එහෙම දෙයක් කිව්වනේ. මෙරිල හිටපු නිසා දාලා වගේවා. එතකොට මගේ පුතාව පණ පිටින්ද කැලේ දාලා තියෙන්නේ. මගේ පුතා. අනේ මගේ පුතා. එයා කිව්වේ මගේ පුතා මැරුණ කියලාද? එයා මැරුණ කියලාද? මිසස් අයස් මට කියන්න කවුද ඔතේ එහෙම කිව්වේ? ඇත්තම ෆෙරිදා ඔයා කොහෙද එන්න කොහනේ? මං අර කෝෆි හැදුවා. තව ඕඩර් දෙන්න කේක් වගේ කුත් තියනවා. මට හරිම සතුටුයි ඔයා මට කතා කරාට. ඇත්තම මං කම්මැලි කමේ